පනත 1897. එතකොට මේ පනතේ නිර්වචනයන් අද කාලට ගැලපෙන විදිහට 1943 දී යම් regulations regulasi ටිකක් පනවලා තිනවා. ඊට පසුව යම් යම් regulasi මේ කොරෝනා වසංගතෙත් එක්ක පනවලා තිනවා. ඒ වගේම මාර්ගෝපදේශන ඉදිරිපත් වෙලා තිනවා. අපි දැක්ක යම් අවස්ථාවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය මෙහි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සම්බන්ධයෙන් සඳහනක් කිරීම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටුව සාකච්ඡා කරා. ඒ අනුව තීරණය කරා යම් කිසි වැරදි අවබෝධයකින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය මේ සම්බන්ධයෙන් මාධ්‍යදී යම් කරුණු දැක්වීමක් කරන නිසා ඔවුන්ගේ ඉල්ලීම මත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේදී රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමයේ විධායක කමිටුවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයත් මුණ ගැහුණා. ඒදී අපි ඉතා පැහැදිලිව කියලා දුන්නා සහ පෙන්වලා දුන්නා මේ සම්පූර්ණ නිරෝධායන පනත ක්‍රියාත්මක කිරීමේදී අනිකුත් අනපනත් ක්‍රියාත්මක කිරීමේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිසි බලධරයා වෙනම වගේම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ බලය රැගෙන ඒ අදාළ ප්‍රදේශයට ඒ බලයලත් ආකාරයට ඒ නිසි බලධරයා වෙන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සහ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා කියන එක සම්බන්ධව. ඒ වගේම එහිදී යම් යම් ආකාරයේ නීති ක්‍රියාත්මක කිරීමේදී අවශ්‍ය කරන ඒ දායකත්වය සහ ඒ මහජන සෞඛ්‍ය කණ්ඩායමම සුරක්ෂිත කිරීම සහ උන්ට මඟ පෙන්වීම පැවරලා තින්නේ උන් මත කියන කාරණයක් ඒ පිරිස සමග ඒ නායකත්වයක් සමග කටයුතු කිරීමේ වැදගත්කමත් අපි පෙන්වලා දුන්නා. ඒක මහජන සෞඛ්‍ය පරීක්ෂණුන්ගේ සංගමය පැහැදිලිව පිළිගත්තා. ඒ වගේම එයා කිව්වා පැහැදිලිව මෙහෙම ගැටුමක් මෙහිදී නැහැ කියන එක ඔවුන් යම් අපි පෙන්වලා දුන්නා යම් වැරදි අවබෝධයකින් තමයි සමහර ප්‍රකාශ නිකුත් වෙලා තින්නේ කියන එක. ඒ අනුව තීරණය වුණා අත්‍තරම අපි අපේ කනගාටුව පළ කරා. එහෙම අපි සම්බන්ධව වැරදි අවබෝධයක් තියාගෙන වෘත්ති සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීම සම්බන්ධයෙන් මොකද සාකච්ඡා කරලා මේ කාරණා සම්බන්ධයෙන් විශේෂයෙන්ම ඇමතුමිය කරපු ප්‍රකාශයක් සම්බන්ධව එක පත්තරයක මොකද විවිධ පුවත්පත්වල තම තමන්ගේ හෙඩ්ලයින්ස් දානකොට වෙච්ච දාපු එකක් සම්බන්ධව යම් ආකාරයක ප්‍රශ්නයක් ඇතිලා තිබුණා. අපි කිව්වේ අපේ අත්දැකීම අපි එයත් එක්ක අපි බෙදාගත්තා. අපි කියපු කාරණය තමයි ඕනෑම කාරණයක් සම්බන්ධව ඇමතිතුමියක් ප්‍රකාශ කරාය කියන පදනමෙන් එහෙම වෘත්ති සමිති ක්‍රියාමාර්ගයට යෑමේදී අපි අනුගමනය ක්‍රමවේදී තමයි යම්කිසි කාල පරාසයක් දීලා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් පසු සාකච්ඡාවල ප්‍රතිඵලයක් නැත්නම් ඒ සම්බන්ධයෙන් වෘත්ති ක්‍රියාමාර්ගයක් සම්බන්ධව හිතන්න පුළුවන්. ඒ වගේම අපි පැහැදිලි කළ දුන්න කාරණා තමයි මේ ක්‍රියාවලියේදී අපිට සාකච්ඡා කළ කිරීමෙන් විසඳාගත හැකිව තිබෙන ගැටලුවක් සම්බන්ධයෙන් වෘත්ති සමිති ක්‍රියාමාර්ගයමෙන් සම්බන්ධයෙන් අපගේ කනගාටුව අපි පළ කරා. ඒ වගේම අපි පෙන්වලා දුන්නා අපි යම් ලිපියක් නිකුත් කළා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෘත්ති සමිති ක්‍රියාමාර්ගයේ දීම සමගම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට වගකීමක් තියෙනවා. ඔබ දැක්කා හරිත කිව්වා වගේ අපේ ගැටලු තියෙද්දිත් සංගමයක් හැටියට ඉන් එහා ගිහිල්ලා රට වෙනුවෙන් අපිට තියෙන යුතුකම තමයි අපි ඉෂ්ට කරන්න. අපි අධිකරු ජනාධිපතිතුමාගේ කාර්යසාධක බලකායේදී ඒ වගේම ඒ සම්බන්ධ මෙහෙයුම් සම්බන්ධී කරන කමිටුවේදී ඒ සියල්ලදම අපේ දායකත්වය ලබා දෙනවා. වෘත්තිය ගැටලු තිබෙද්දී ඒ සම්බන්ධයෙන් අපි ක්‍රියාත්මක වෙන ගම. ඒ නිසා අපිට මේ වෙලාවේදී අපිට වැදගත් වෙන්නේ රට කොරෝනා වලින් මුදවගත්තේ නැත්නම් අවසානයේ ඒ දෝෂාරෝපණය සෞඛ්‍ය අංශවලට යොමු වෙනවා වගේම ඒ වගකීම සෞඛ්‍ය අංශයට අපිට ගත යුතුව තිබෙනවා. ඒ නිසා මේ නායකත්වය දෙන කණ්ඩායම හැටියට අපි තීරණය කරා මෙය මොනම ආකාරයකටවත් රටේ ජනතාව කොරෝනා වසංගතයෙන් අගතියකටපත් වෙන්න දෙන්න අපිට හැකියාවක් නැහැ. ඒක වෘත්තීය සංගම් ක්‍රියාමාර්ග ගැනීම තම තමන්ගේ වෘත්තියන්ට ඒ වෘත්තීය සමිති ආඥාපනත අනුවම පැවරලා තිබෙන බලතල අනුව කරන කාර්යයක්. එය නීත්‍යානුකූලව කිරීමේ අයිතියක් ඔවුන්ට තියෙනවා. හැබැයි ඒ වගේම අපි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නායකත්ව දෙන කණ්ඩායම හැටියට ඒ ප්‍රශ්න ඔවුන් විසඳා ගන්නා තුරු සෞඛ්‍ය සේවා බිඳ වැටීම නතර කරගත යුතු තුන. ඒ සම්බන්ධයෙන් අපි සෞඛ්‍ය අමාත්‍යතුමියට යෝජනාවලියක් ඉදිරිපත් කරා. ඒ යෝජනාවලිය තුළ කොහොමද සෞඛ්‍ය ක්ෂේත්‍රය පවත්වාගෙන යන්නේ කියන කාරණය. එතකොට ඒකට යම් යම් පාර්ශ්වයන් විශේෂයෙන්ම වෛද්‍යවරුන් සම්බන්ධයෙන් යම් නෙගටිව් ඇටිටියුඩ් එකක් එහෙම නැත්නම්
ප්‍රිනාත්මක ආකල්පයකින් කටයුතු කරන සුළුතරයක් වෙච්ච පිරිස් විවිධ අර්ථකථන ලබා දෙලා තුන. නමුත් රජයේ වෛද්‍ය නායක සංගමය නිරන්තරයෙන්ම ගන්නේ ජනප්‍රිය තීරණ වෙනුවට රටට සාධාරණී කරන්න පුළුවන් නිවැරදි තීරණ. ඒවා ජනප්‍රිය වෙනවද නැද්ද කියන කාරණයට වඩා ඒවා කොච්චර නිවැරදිද කියන කාරණා මත පමණයි තීන්දුව තීරණ ගන්න. එවැනි තීරණයක් තමයි ඊයේ දිනේ සාකච්ඡාවේදීත් ගැනුනේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල මේ තිබෙන ඔවුන් ඇතුළම ගැටලු පෙන්වාම අපේ විධායක කමිටු සමාජයෙන් එක පෙන්වලා දුන්නා. මේ වෙනකොටත් අවශ්‍ය කරන බලතල සම්බන්ධව නිවේදන නිකුත් වෙලා තියෙනවා. ඔවුන්ට සමහර ලියවිලිවල ප්‍රශ්නේ වුණේ අදාළ පනත සහ රෙගුලේෂන්ස් දක්වල නැහැ කියලා. ඇත්තට මේක මාර්තුවල දාපු චක්‍රලේඛයක් සම්බන්ධයෙන් ඒ පනතේ යම් තැනක් සඳහන් කරලා නැහැ කියන ඉතින් ඒක නම් ප්‍රශ්නේ තිබුණේ. ඒක ඉතාම සරලව විසඳගත හැකිව තිබූ කාරණයක් කියන එක අපේ විශ්වාසය. අපි ඒකට එකඟ වුණා මේ නව චක්‍රලේඛකින් අවශ්‍ය නම් මේ සුළු වෙනස්කම් කරලා දෙන්න කියන එකට. ඒ අනුව තමයි මම හිතන කටයුතු සිද්ධ කරමින් තියෙන්නේ. අද වෙනකොටත් අපිට දැනගන්න ලැබිලා තිනෝ චක්‍රලේඛයේ නිකුත් වෙලා නැති එක සම්බන්ධයෙන්. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඒ චක්‍රලේඛයේ නිකුත් වෙයි කියලා. ඒ චක්‍රලේඛය කලින් චක්‍රලේඛයේම අවශ්‍ය පරිදි යම් සඳහනක් කළ යුතු තිබුණායි කියලා ඒ මාජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් ඉල්ලන කාරණයක්. හැබැයි අපිට පේනා කරලා අපි කිව්වේ ඒ දෙකම එකම තමයි වෙන්නේ. නමුත් අවශ්‍ය නම් ඒ කාරණේ එදවීම සම්බන්ධයෙන් අපි ගැටලුවක් නැහැ කියන එක. ඇත්තටම අපේ සාකච්ඡාව තිබුණේ ඒ කාරණා සෞඛ්‍ය අමාත්‍යාංශයේ විසඳ ගැනීමත් අපේ අතර පවතින ඔවුන් මේ ගෙන යන සමහර මාධ්‍ය සාකච්ඡාවලදී අපේ නම සඳහන් කිරීමත් ඔවුන්ට අපිව මුණ ගැසිලා මේක සාකච්ඡා කිරීම අවශ්‍යතාවයකුත් තිබුණ නිසා ඒ නිසා සාකච්ඡා ඉතාම හොඳින් අවසන් වුණා. අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ තීරණාත්මක මොහොතක ඔවුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා ඔවුන් යම් වැඩපිළිවෙළක් ගත යුතු වනම් ඒ ගැනීම සඳහා ඔවුන්ට තියෙන නීතිමය තත්ත්වයන් එහෙම තියෙද්දී මේ රටේ මූලික ප්‍රශ්නය ගැන හිතලා මේ වෙලාවේ අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගත යුතු තියෙනවා කියන ස්ථාවරය තමයි රජයේ වෛද්‍ය නායක සංගමයේ හැටියට ඉන්නේ.